ඔබ මේ කිසිටින්නේ නිවුස් දිරණ YouTube නාලිකාව සමගයි මෙන්න වාර්තා විශේෂ පුවතක්. මෑත කාලින ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි දඟපන්දු යන ක්‍රීඩක වනිදු හසරංග සහ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දුවේ විශ්වාසනීය බලාපොරොත්තු ලෙස සැලකෙන දුෂ්මන්ත සමීර යන ක්‍රීඩකයින් සැප්තැම්බර් 2 වන දින ඩුබායිදී ආරම්භ වීමට නියමිත ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවනාදීරය සඳහා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා ගිවිසුම් ගත වූ බව අපට වාර්තා වුණා. ඒ බව බැංගලෝර් කණ්ඩායම නිල වශයෙන් තහවුරු කර සිටියා. කෙසේ වෙතත් ඒ සම්බන්ධව ක්‍රිකට් ආයතනයේ පරස්පර ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එයින් ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශ කර සිටින්නේ වනිදු හසරංගට සහ දුෂ්මන්ත චමීරට මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරඟ ක්‍රීඩා කිරීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා දී නොමැති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතා මෙසේ ප්‍රකාශ කර සිටියා. මම දන්නේ නැහැ. පරීක්ෂා කරන්න වෙනවා. මෙම මාසයේ අවසන් වන තුරු අපි රට වසා දැමීමක් තුලයි යනුවෙන් පවසා තිබෙනවා. අපි තවමත් කිසිදු තීරණයක් ගෙන නැහැ. ඔවුන්ට සිද්ධ වෙනව අවසර ගැනීම සඳහා ආයුධම් කරන්න. මෙම ක්‍රීඩකයන් තෝරා ගැනීම ගැන අපි දැනුවත් වීමක් වෙලා නැහැ. ඔවුන් අපෙන් අවසර ඉල්ලලත් නැහැ. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඇඩම් සැම්පා වෙනුවට වනිදු හසරංගව ආදේශ කෙරුණු අතර ශ්‍රී ලංකා වේගපන්දු යන ක්‍රීඩක දුෂ්මන්ත චමීර RCB කණ්ඩායමටද එක්වැත්තේ ඩැනියල් සෑම් වෙනුවට ආදේශ කිරීමක් ලෙසයි. කෙසේ වෙතත් වාර්තා වන පරිදි වනිදු හසරංගට සහ දුෂ්මන්ත චමීරට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවට ක්‍රිකට් ලේකම් මොහොන්ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොදන්වා කිසිදු අවසරයකින් තොරව IPL දෙවනාදීරය සඳහා ලියාපදිංචි වීම හේතුවෙන්. ඉතින් මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.